විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද එක් දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල කටයුතු වලට බාධා එල්ල වුණා. වැටුප් වැඩි කරන ලෙස බල කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉදිරිපිටින් අනධ්‍යයන සේවකයන් පාගමනක් ආරම්භ අතර පොලිසිය ඊට බාධා එල්ල කළා. පසුව පාගමන විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කළේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින්. මේට සමගාමීව දෙවිනේ විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට විරෝධතා පැවැත්ුණා. මේ රජය කරගත්තේ මෝඩම වැඩේ තමයි. අධ්‍යන කාර්ය මණ්ඩලයට පමණක් 35% වැඩි කරලා අනධ්‍ය කාර්ය මණ්ඩලයටත් හිමි විය යුතු ඒ දීමනාව අයිම කිරීම. අධ්‍යන කාර්ය මණ්ඩලයට වැඩි කර 35% දීමනාව ඒ ප්‍රතිශත අනුව අපිටත් මාසික හිලව් දීමනාව ඒ හා සමානව වැඩි විය යුතුයි කියන එක තමයි අපි මේ රජයට බල කරලා කියා සිටින්නේ. ඉතින් මේ වැඩවර්ජනය තුළ ආණ්ඩුව යහපත් ආකාරයෙන් පිළිතුරු නොදෙන්නේ නම් මේක ජාතික අරගලයක් බවට පත් කරමින් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට මේ වෙලාවේ අපි සහතික වෙනවා. මේ අතර අතීත වූ සෞඛ්‍ය වැඩ වර්ජනය පෙබරවාරි මාස පළවෙනිදා සිට නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අවසාන වශයෙන් අපිට කිව්වේ මේ රටේ ජනාධිපතිවරයා රටේ නැහැ. ඔහු එනකන් අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඔහුට නිශ්චිත තීන්දුවක් දෙන්න බැහැ කියන එක. ඒ සඳහා තමයි අපි කාලය දෙමින් වර්ජන ක්‍රියාමාර්ගය නැවැත්තුවේ. හැබැයි අපිට මේක දිගටම කරගෙන ඉන්න බෑ. ඒ නිසා අපි තීරණය කරා අද දවසේදී ලංකාවේ ඉන්න සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති එකතු වෙලා අද දින සිදු කරපු සමුළුවේදී ඒකමතිකව ගත්ත තීරණ වලට අනුව ලබන මාස පළවෙනිදා සිට නැවත වතාවක් අපි අත්හිටවපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා කිය. ජනාධිපතිවරයා ආරංචි විදිහට 24 හෝ 25 වගේ දවස්වල එනවා. එහෙනම් ආව ගමන්වත් අපි ඔහුට වදයක් දෙන්න සූදානම් වෙන්නේ නැතුව තවත් දවස් කීපයක් ඔහුට දීලා පළවෙනිදා ඉඳන් අපේ වර්ධන ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. මේ අතර මුදල් රාජ්‍ය මාත්‍යවරයා අද ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමේ පළමු පියවර වෙනුවෙන් මුදල් වෙන් කර ඇති බවයි. මේක යෝජනා වුණේ අප්‍රේල් මාසයේදී. කෙසේ වුවත් ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා මේ වැඩි කිරීමෙන් අඩක් හරි රාජ්‍ය සේවකයන්ට ජනවාරි මාසෙ ඉඳලා දෙන්න. ඒ අනුව අපි මේ මාසෙ වැටුපත් එක්ක වැඩි වෙන රුපියල් 10,000ෙන් අඩක් 5,000ක් සියලුම රාජ්‍ය සේවකයන්ට ගෙවනවා. මේ වෙනකොටත් ඒ අදාළ මුදල් වෙන් කරමින් යවමින් පවතිනවා.